ශ්‍රී ලංකාව දැනට පාලනය වන්නේ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව මගින්. 1977 බලයටපත් එක්සත් ජාතික පක්ෂ රජය එතෙක් ලංකාවේ ක්‍රියාත්මක වූ විධායක අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වෙනුවට ඇමරිකාවේ හා ප්‍රංශයේ ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත කිරීමට දෙවන ජනරජ ව්‍යවස්ථාව නිර්මාණය කරන ලදී. එදා පටන් අද දක්වා ලංකාවේ විධායක ජනාධිපතිවරුන් 6 දෙනෙක් බිහි වී ඇති අතර ව්‍යවස්ථාව හරහා ජනාධිපති දුරයට ලබා දී තිබූ අසීමිත බලය අඩුවැඩි වශයෙන් මේ සියලුම ජනාධිපතිවරුන් සිය බලය පවත්වාගෙන යාමට භාවිත කළ ආකාරයට ඕනෑතරම් උදාහරණ ඉතිහාසය ඇත. විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දෙමින් එවකට ජනාධිපති දුරයට පත්ව සිටි ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති දුරය හරහා තමන්ට කළ නොහැක්කේ ගෑණියෙකු පිරිමියෙකු කිරීමට හා පිරිමියෙකු ගෑණියෙකු කිරීම පමණක් බවට ප්‍රකාශ කළ බව අප අසා ඇත්තෙමු. ජේ.ආර්.ගේ වචනයට සාක්ෂි සපයමින් එදා මෙදාතුර ජනාධිපතිවරු සිය විධායක බලය භාවිත කරමින් ව්‍යවස්ථා දායකයේ හා අධිකරණයේ සංවරණ හා තුලන ක්‍රමය පවා අතික්‍රමණය කළ ආකාරයද අපි දුටුවෙමු. ඇමරිකාවට ප්‍රංශයට විධායක ජනාධිපති ක්‍රමය වාසිගෙන ආවාට ලංකා දේශපාලන ඉතිහාසයේ පුරා විධායක ජනාධිපති දුරෙන් හිමිවැත්තේ අවාසි පමණකි. තමාට සිතුණු සිතුණු පරිදි රටේ දේශපාලන ගමන් මඟ වෙනස් කිරීමට ජනාධිපතිවරුන් සිය බලය භාවිත කරනු ලැබීය. ලංකාවේ බලයට පත් වූ බොහෝ ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මැතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රතිඥා ලබා දුන්නද බලය ලබා ගැනීමෙන් පසුව එම පොරොන්දු කඩ වූ පොරොන්දු වූ හැටි ජනතාවට අමතක නොවේ. 2002 තමන් යටතේ වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් බලහත්කාරයෙන් අමාත්‍ය දුර පවරා ගනිමින් ආණ්ඩුව පෙරලා දැමීමට හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ක්‍රියා කළ ආකාරයද දිවිනැගුම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුව ලබා දීම නිසා තම පක්ෂයේ බහුතරය හිමිකරගෙන සිටි පාර්ලිමේන්තුව මගින් විශ්වාසභංග යෝජනාවක් ගෙන එමින් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ගෙදර යැවීමට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති ක්‍රියා කළ ආකාරයද ජනතා කැමැත්තෙන් පත් වූ රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියදී මහින්ද රාජපක්ෂ හොරපාරෙන් අගමැති කිරීමට ඔක්තෝබර් 26 කළ කුමන්ත්‍රණයද විධායක ජනාධිපති ක්‍රමයේ අසීමිත බලයට දෙස් දෙයි. 2015 ජනවාරි 8 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සිය මුඛ්‍ය දේශපාලන පොරොන්දුව බවට පත්කොට ගනිමින්. එතැන් පටන් දින 100 ආණ්ඩුව තුල හා අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තු බහුතරය දිනා ගනිමින් ක්‍රියාත්මක වූ රනිල් වික්‍රමසිංහ අගමැති ඇතුළු ආණ්ඩුව 19 ආණ්ඩුක්‍රම සංශෝධනය හරහා විධායක ජනාධිපති දුරේ තටු කපා දැමීමට ක්‍රියා කළහ. ඒ අනුව 2020 ජනවාරි මාසයේ සිට ලංකාවේ බිහිවන්නේ අලුත්ම ජනාධිපතිවරයෙකි. 19 සංශෝධනය අනුව අලුත් ජනාධිපතිට අමාත්‍ය දුරයක් පවා දැරීමට නොහැකි වන අතර ව්‍යවස්ථාවේ 43 වගන්තිය අනුව ඔහුගේ භූමිකාව සමාන වන්නේ 1972 ව්‍යවස්ථා යටතේ විලියම් ගොපල්ලව මහතාගේ භූමිකාවටයි. දැන් ඇතිවන ප්‍රශ්නය වන්නේ විධායක ජනාධිපති දුරයට ඇහැගසාගෙන සිටින ඒ වෙනුවෙන් සිය දිත්ත පුරවැසිකම පවා අතහැරීමට සූදානම් අය විවිධ අරමුණු වෙනුවෙන් ජනාධිපති වීමට බලාගෙන සිටින අනාගත ජනාධිපති අපේක්ෂකයන් මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දැනුවත්ද යන්නේය. මීයක් කඩන්නේ අත ලොවීමට නොවන බව අප දනිමු. සියල්ලෝම ජනාධිපති වීමට දතකන්නේද එහි බලය නිසා බවද අපි දනිමු. එසේනම් බලය නොමැති ජනාධිපති දුරයකින් එවන් බලලෝභී දේශපාලුවන්ට වැඩක් තිබේද? මේ නිසාම 2020 ජනාධිපති වීමට සිහින දකින කවුරු කවුරුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වගන්තිය 3-4 පාරක් හොඳට කියවා ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයට අත ගැසිය යුතු බවද අප මතක් කර දෙන්නෙමු.